දියුණුවේ හිනි පෙත්තටම ගිය ලංකාවේ ඉන්න ප්‍රබල ව්‍යාපාරිකයෙක් තමයි දිලීප් ජයවීර කියලා කියන්නේ. ඒ වගේම ලංකාවේ ප්‍රධානතම මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති වන්නේද දිලීප් ජයවීරයි. ලංකාවේ සිටින ජනප්‍රියම සහ ප්‍රබලතම ව්‍යාපාරිකයින් අතරින් කෙනෙක් කිව්වොත් ඔහු නිවැරදි. ඉතින් ඔහුගේ ව්‍යාපාර ජීවිතය ගැන දන්න බොහෝ දෙනෙක් සිටියත් ඔහුගේ සාමාන්‍ය ජීවිතය ගැන වැඩි කවුරුත් දන්නේ නැහැ. ඔහුගේ විවාහය ගැන කතා කරනවා නම් ඔහු විවාහ වෙලා ඉන්නේ නෙළුම් ජයවීර එක්ක. ඔහු ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ප්‍රබලෙක් වගේම සාමාන්‍ය ජීවිතයේ හොඳ සැමියෙක් වගේම ආදරණීය පියෙක්. ඒ වගේම නීතිඥවරයෙක්ද වෙනවා. තමන්ගේ ක්‍රමයකට නිර්මාණශීලීව ජීවිත රාමුව සකස් කරගත් දිලීප් ජයවීර යෞවනයාගේ ජීවිතයට ප්‍රේමය හමුවන්නේද අහඹුලෙසටයි. ඈ නෙළුම්, මුලින්ම මට නෙළුම් හමුවුණේ කැම්පස් එකට එන්නත් කලින් මගේ යාළුවෙක් සූදානම් කළ විනෝද චාරිකාවකදී. ඉතා ආකර්ෂණීය සුන්දර යුවතියක් වූයේ දුඩු පමණින්ම පිළිබඳ සිතක් පහළ වුණත් මම ඒ බව කිව්වේ නැහැ. නැවත අපි කැම්පස් එකේදී හමු වුණා. ඒ දවස්වල හමු වුණාට කතා බහ කළා අඩ යාළුකමින් එහාට ගිය ප්‍රේම කතාවක් තිබුණේ නැහැ. ඔහුගේ මතක මැදුරේ දොරටු විවර කරන්නේ නිසංසලේය. ඒ කාලේ කැම්පස් එකේ කතාවක් තිබුණා ප්‍රේම කරන්න ගිහින් එනගන්නවා කියලා. මම ඒ වෙද්දී දේශපාලනික වශයෙන් කැම්පස් එකේ තරමක චරිතයක් වෙලා හිටපු හින්දා එහෙම එනගැනීමකට හිතේ පොඩි බයක් තිබුණා. බැරි වෙලාවත් ඇය මගේ යෝජනාවට අකමැති වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා ප්‍රේම කරන්න ගිහින් මගේ ප්‍රතිරූපයට හානි කරගන්න කැමති වුණේ නැහැ. ඒ වගේම ඒ කාලේ මම හරිම කාර්යබහුල චරිතයක්. ශිෂ්‍ය දේශපාලන කටයුතු වගේම මිනිස්සුන්ට උදව් කිරීමත් බොහොම කැමැත්තෙන් කළේ. කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ මට ආයෙමත් ඇය හමු වුණේ මුලින්ම අපි දෙදෙනා හමු විනෝද චාරිකාව සංවිධානය කළ මිතුරාගේ පියාගේ අවමගුලේදී. ඒක හරි අහඹු සිදුවීමක්. ආගේ විස්තර කතා කළාට පස්සේ මට හිතුණා තවත් ප්‍රවාද වෙන්න හොඳ නෑ කියලා. එදා රෑම මම නෙළුම්ට ආදරේ ප්‍රකාශ කළා. පහුවදා උදේ වෙද්දී අපි ප්‍රේම කතාව පටන් ගත්තා. ඕ කියන්නේ සොම්නසිනි. එදා එලෙස ඇරබි ප්‍රේම කතාව තව තවත් අරුත් ගැන්වෙන්නේ ඇය හෝගේ ජීවන සහකාරිය බවට පත්වීමිනි. අපි විවාහ වෙද්දී මට තිබුණේ එක ව්‍යාපාරයක් විතරයි. ව්‍යාපාර 40 ගානක් ගොඩනගා ගන්න ඒවායේ වැඩ කරන්න මට හැකිවීම තුළම නිලුම්ගේ ආදරේ, සහයෝගය සහ විශ්වාසය කැපී පෙනෙනවා. ඇය ව්‍යාපාර කටයුතු සඳහා මැදිහත් වන්නේ නැහැ. නිවසේ රැඳුනත් ඇය සමාජය ගැන පුළුල් අවබෝධයක් සහිත වීම මගේ කටයුතු වලට විශාල පහසුවක්. මම ඇගේ කැමැතිම ගතිගුණය ඉතා සරල තෘප්තිමත් ගැහැණියක් වීමයි. අදටත් අපි හොඳම යාළුවෝ. අපි දෙන්නගේ ගතිගුණ සිතුවිලි වල සමාන බවක් තිබීමත් මේ ගමනට පහසුවක්. ඒ නිසා මගේ සාර්ථකත්වයේ හැවනැල්ල ඇය කිව්වොත් නිවැරදි. ඒ බැඳීම තුළින් ජීවිතයට ලැබෙන සැනසීමට ඔහු බිරිඳට කෘතඥ වූයේ එලෙසිනි. සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන මේ ප්‍රකට ව්‍යවසායකයා 40 ගණනක් වන සිය ව්‍යාපාර සමූහයේ සේවය කරන 6000කට අධික මානව සම්පත ගැන කතා කරන්නේද නිහතමානීව ආඩම්බරේනි. මගේ සාර්ථකත්වයේ ගෞරවය ඔවුන් සියලු දෙනාටම අයිති. එවැනි විශාල පිරිසකට ජීවිතයට ශක්තියක් වීමට හැකිවීම විශාල ආත්ම තෘප්තියක්. තවත් කෙනෙක් සතුටින් තියන විශාල දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ ගතවන මොහොත නැවත කවදාවත් එළඹෙන්නේ නැහැ. ඒ නිසා ඒ මොහොත හැකිතරම් සතුටින් ඵලදායීව ගත කළ යුතුයි. මට තියෙන එකම ආතතිය මිනිස්සුවේ තේරුම් නොගෙන කටයුතු කිරීමයි.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවද video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.